මැයි මාසේ 9 වෙනිදා 2022 යමතුමනි අපි හැමෝටම අවාසනාවන්තම දවසක් ඔබතුමාගේ කොළඹ පිහිටි ගෙදරටත් ඒ අරගල කාර්යාව මේ කාර්යාලයේ ගිනිතිව්වට නායක හාමුදුරුවනේ ඒක දැනෙන දේවල් තියෙනවා මේ කාර්යාලය ඇතුලේ තිබුණා පළවෙනි වසරට ඇතුල් වෙන පාසල් දරුවන්ගේ පාසල් බෑග් එක වතුර බෝතලේ කැම බෑග් එක 2023 වර්ෂයට ඇතුල් වෙන දරුවන්ට ලබා දෙන අර බෑග් එක බෝතලේ පොට්ටික අනේ අරගල කාර්යාලය අර මේවක ඇතුලේම දාලා ගිනිතිව්වා මලගේකට දෙන පුටු 1000ක් තිබුණා අපිට කොඩි කණු 3400ක් තිබුණා අපිට මේ ඔක්කොම මේ මුළු කාර්යාලයත් එක්කම ගිනි තියලා විනාශ කළා. දරුවෝ ඇවිල්ලා අරගලෙන් පස්සේ මගෙන් අහනවා කෝ අපිට දෙන අර බෑග් එක. මොකද්ද අරගල කාර්යෝ ලැබපු සතුට? ඔවුන් ලැබපු සතුට සහ ඔවුන්ට ලැබිච්ච ප්‍රතිලාභය මොකක්ද? ඒකයි අපි අරගල කරපු අයගෙන් අහන්න තියෙන්නේ. ඒ අරගලෙන් පස්සේ මොකද්ද වුනේ? අපේ හැමදුරනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අලිසම් ප්‍රියමතුමා සාක්ෂි දරනවා. අපෙන් ඇහුවා පක්ෂෙන් කාටද අගමැතිකම දෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය මොකද්ද කිව්වේ? පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ඇතුළු ඔක්කොම කිව්වා දෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි බැලුවා. එක පැත්තෙන් අපේ පක්ෂේ අනාගතය ගැන හිතුවා. අනිත් පැත්තෙන් මේක ගොඩ ගන්න පුළුවන් කෙනෙක් ඇටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති කරා. එතුමාව අගමැති කරලා නැවත ඡන්දයක් නැතුව මේ රටේ මහ ජනතාවගේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය 134 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරයකින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව රටේ ජනාධිපති ධුරයට ව්‍යවස්ථානුකූලව පත් කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපි ඒක කියන්නේ. අපි එහෙම පත් කරනකොට මේ රටේ ප්‍රධාන රජයේ පරිපාලන ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලය අපිට නැහැ මැතිතුමා. අරලියගහ මන්දිරේ අපිට නැහැ. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අපිට නැහැ. තව එක තැනයි අරගල කරුවන්ට යටත් කරගන්න තිබුණේ. ඒ තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආවා. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරගෙන රැලි තියාගෙන යන ඔය පක්ෂවල අය ආවා. ඇවිල්ලා පාර්ලිමේන්තුවත් තව ටිකෙන් කතානායකවරයවත් හිරාඩස්සියට ගන්න තත්ත්වයට පත් වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි දන්නේ කරමු විදිය කොහමද කියලා. හැබැයි පෝලිං නැති කරන්න ඉස්සෙල්ලා පළමුවෙන් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා කළේ කැලෑ නීතිය රටෙන් ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කියන වගකීම ඉටුකර. ප්‍රදීප් අපිට මලගෙයක යන්න පුළුවන් වුණා. අවංකව කියන්නේ මගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට මලගෙයක යන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇති වුණාද? නැහැ. පාක්ෂිකව කොච්චර කතා කරනවද සර්? අල්ලපු ගෙදර මලගෙය යන්න බෑ. ඌ කියනවා කොල්ල කුරුට්ට ගල් ගහනවා. බයිසිකලේ බීප් බීප් ගාගෙන අඟට කපනවා. කැලෑ නීතිය නෙවෙයිද රට උනේ? කැලෑ නීතිය ඉවත් කරා. කැලෑ නීතිය රටෙන් ඉවත් කරා. එතුමාට අපි බාර දීපු වගකීම එතුමා ටිකෙන් ටික ටිකෙන් ටික අවුරුදු දෙකක් ගත වෙනකොට ගෙනාවා. තෙල් පොලිම නැති වුණා, කැම අරුමුදේ නැති වුණා, බෙහෙත් ටික ලැබුණා, රාජ්‍ය සේවකයන්ට පඩි ටික වැඩි වෙනවා, අපේ හැදිච්ච නැති පාරවල් ටික හැදෙනවා, අපිට බලාපොරොත්තුවක් ඇති වුණා, ඒ බලාපොරොත්තුවක් ඇති වෙලා අවසානයේ මොකද්ද අපි ගතිගුණ ක්‍රියාමාර්ග? ගමට ගියාම අපි ඔබෙන් අහනවා අපි දාපු මිනිහ හොඳයි නේද කියලා. ඔව් සර් හොඳයි. හැබැයි රයින් වික්‍රමසිංහ මැතිතුමාට අපිට එරෙහි වෙන්න තිබුණා. රෝහිත අබේගුණවර්ධන එරෙහි වෙනවා. බාර දීපු වගකීම හරියට ඔහු ඉටු නොකරන ඔහු බාර දීපු වගකීම ඉටු නොකරන ඔහුට තෙල් පොලින් නවත්තන්න බැරි නම් කැලෑ නීතිය නවත්තන්න බැරි නම් රට අරාජික වෙලා නම් අපි කියනවා පරදින්න උනත් අපි පොට්ටුවෙන් මිනිහෙක්ව දාන මේ රෝහිතගේ දේශපාලන පරදින්න හරිදා කවදා හරි 103 ඉඳන් JVP එනවා වගේ අපිත් එනවා දිනේ දන්නේ අවුරුද්ද දන්නේ නමුත් සබ්‍රියමතුනේ මං අවුරුදු 27ක් මගේ දේශපාලන ජීවිතය ඔබ දන්නවා මං කවදාකවත් මගේ මිනිස්සුන්ගෙන් අහලා තමයි ගන්න තීන්දුවක් ගන්නෙ මම පක්ෂෙත් එක්ක දැඩි ලෙස කතා කරා. ඔබතුමා දන්න දැඩි ලෙස කතා කරා. අපි මේ වෙලාවේ මේ තීන්දුව ගමු. මම ඔබට අදත් කියනවා. මම මහින්ද මහත්තයාට එදත් ආදරෙයි. අදත් ආදරෙයි. හෙටත් මම මහින්ද රාජපක්ෂට මගේ පණ වගේ මං ආදරෙයි. මම තාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මම තාම පොහොට්ටුවේ. මම එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් වෙන පක්ෂකවත් නෙවෙයි කියන එක මම ඔබට බොහොම ගෞරවයෙන් අදත් මම සිහිපත් කරනවා. මගේ වගකීම උනේ ජාතියේ වගකීමක් ඉටු කරන්න. මගෙත් එක්ක ඉන්න මිනිස්සු මගෙන් අහනවා සර් තීන්දුවක් ගන්න. සර්ලා නේද රයිල් මහත්තයව ගෙනා? සර්ලා නේද බාර දුන්නේ?
ඇයි මේ අවුරුදු පහයට දෙන්න බැරි? එහෙනම් සර්ලගේ හිතේ හොරයක් තියෙනවා. මං අහව මොකක්? එහෙනම් සර්ලා කැමති එක්ක සජිත් ජනපති වෙනවා. එක්ක සර්ලා කැමති අනුර ජනපති වෙනවා. ඒකටද සර්ලා මේ වැඩ කරන්නේ? අනුර ජනාධිපති වුණොත් කවුද වැඩ කරන්නේ? කවුද වැඩ කරන්නේ? මේ ඉන්න අපි වැඩ කරන්නේ. හැබැයි මේ වැඩ කරනකොට ඔබට අදන්තයෙන් වෙනකොට ඔබ බලා ගන්න වෙන්නේ කාටද? අපිට. අපිට බලා ගන්න වෙනවා. ඒ නිසා පාක්ෂිකව හැටියට 150,000ක් තන්දේ දීපු ඔබ ඔබට මම හැරෙන්න කියනවට වැඩිය මට ලේසි යමතුමනි තනිවම හැරුණා ඔබ කියන හින්දා රනිල් වික්‍රමසිංහව ජයග්‍රහණ කිරීමේ සරණ. දැන් යමතුමනි ජනතායුක්ත කරමුණ පෙදි ගලවන යට ඇඳුළු ගලවන මට ඒත් කමන්නේ පොහොට්ටු වෙනුත් බහිනවා. මං දැක පොහොට්ටු වෙනුත් මට දැන් බයිනවා. මම ඔබට එකක් පොරොන්දු වෙනවා. ජීවිතේකට මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට මේ රෝහිතගේ අතින් වචනයක් කියවෙන්නේ නැහැ. ඒ මහින්ද මහත්තයාගේ නාදනේ නිසා මගේ ජීවිතේ දිනකම් එක වෙන්නේ නැහැ. ඕනතරම් බයිනවා.